සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරයසිංහ. මම තාරිකා මිරංකනේ. ප්‍රථම නවධානයේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අගමැති මහින්ද පොදුජන පෙරමුණේ සමාජිකත්වයේ ගනී. එක්සත් ජාතික පක්ෂය අර්බුදයක එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ගත වර්ෂ කාලක් එතුමා නායක වෙලා ඉඳලා තියෙනවා. ඉතින් මේ වෙනසක් ඉල්ලනවා. ජනතා පරමාධිපත්‍යයට මුල් තැන. මිනිස්සු තීරණයක් ගන්නේ කවුද ඉන්න ඕනේ කවුද යන්න ඕනේ කියලා. රජ සුලිකුණාටුවේ බලපෑම තවදුරටත් දීවර සහ නාවික කටයුතු ගැන විමසිලිමත් වන්න. පළමු ලෝක යුද්ධයේ සියවන සැමරුම ලොව පුරා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය GL පිරිස් මහතා අතින්. විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත්තේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා සමග පසුගිය සමයේ දේශපාලන කටයුතුවල නිරත වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනාගෙන් 47 දෙනෙකුද අග්‍රාමාත්‍යවරයා අතින් පක්ෂ සමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එමෙන්ම හිටපු මැති ඇමතිවරුන් වන ලක්ෂ්මණ යාපාබේවර්ධන, සුසන්ත පුංචිනිලමේ, නිමල් ලාංසයන මහත්තුරුන් ඇතුළු තවත් 5 දෙනෙකුද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරම්භක සමාජිකත්වය ලබා ගත්තා. ජනතාව වර්මකට අපි යනවා. මොකද ජනතාව අවසානයේ ජනතාව තීන්දුව කරන්න ඕන අපි ගත්ත හැම ක්‍රියාමාර්ගයක්ම හරිද වැරදිද. ජනතාවට තමයි මේ අයිතිය තියෙන්නේ, පරම අයිතිය. ජනතාවගේ අයිතිය කාටවත් මං හිතන්නේ නැහැ අධිකරණයකදී මේක අභියෝගයට ලක් කරනවා නම් ඒක මං හිතන්නේ සම්පූර්ණ වැරදි. මොකද ඒක ජනතා මතයට විරුද්ධ වීමක්. පරමාධිපත්‍යයට විරුද්ධ වීමක්. ප්‍රජාතන්ත්‍රවාදයේ ඉන්න කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදයේ අවුරු කරන මැතිවරණයක් වුණා. ඒකට බයයි කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක කොහේ වෙතත් අපි බොහොම පැහැදිලිව අපි මැතිවරණයකට මුහුණ දෙනවා. අපි තරඟ කරලා ජයග්‍රහණය කරනවා. උත්සවයෙන් අනතුරුව ඉන්ඩියා ටුඩේ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදිනියක මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් ඉදිරි මැතිවරණ සූදානම පිළිබඳ විමසා සිටියා. මැතිවරණයට හොඳ සූදානමකින් සිටින බවයි එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. What is democracy? We had gone to the people. Let the people decide. If you are wrong, they will vote against us. What about the 19th Amendment? What is this 19th Amendment? I mean, you must read the other sections also as a whole, the Constitution. Under the Constitution, we have the right, the President has the right to call for election. That is not something that is anti-democratic. UNP is trying to take you to court. What do you have to say to that? We are going to meet the lawyers now. All right. And very confident that it is going to be that you're going to sweep the polls in January? Yes, definitely, because already we have gazetted it, so no one can stop it. What about concerns of the international community? There are some countries that have come out and commented. No, I mean international community must realize that this is democracy. Go to the people, take their mandate. It's undemocratic. Are you saying that it is undemocratic? Are you going to reach out to the international community? Oh yes, we will reach to them. They must understand our position. President has spoken to them, then our party leaders have gone and explained to them. So I will also meet them and... පක්ෂ සමාජිකත්වය ලබා ගැනීමෙන් අනතුරුව හිටපු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද අදහස් දැක්වුවා. රට ගැන හිතලා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කෙරුවා. නීති විරෝධී කියලා විවිධ අය කිව්වා. ඒ නිසා මේ ජනතාව තමයි අපි උපත් කෙරුවේ. එසේ මම හිතන්නේ ඉතාමත්ම හොඳ තීන්දුවක්. ජනතාවගේ කැමැත්ත ලබා ගන්න පාර්ලිමේන්තුව විසිරලා ජනතා බලයත් එක්ක නැවත ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගා ගන්න යන ගමනක් අපිට විශ්වාසය තියෙනවා මේ රටේ ජනතාව බොහොම බුද්ධිමත්ව ශක්තිමත් ආණ්ඩුවක් හදන්න මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී කටයුතු කරයි කියලා. ඒ නිසා අපි බහුතර විපක්ෂයත් එක්ක අද පොදු ජන පෙරමුණේ ආරම්භක සමාජිකත්වය ලබාගත් අපි දීර්ඝ කාලයක් වාමාංශික ව්‍යාපාරේ වැඩ කරපු අය. ඒ නිසා ඒ වාමාංශික ව්‍යාපාරේ ශක්තිමත් කළා. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ රටේ පුළුල් ජනතා බලවේගයක් සෑදීම සඳහා වන වැඩපිළිවෙලට අපි සහාය දීම තමයි මේකෙන් කටයුතු කරන්නේ. අදින් ආරම්භ වෙන මේ සටනේ ශක්තිමත් ප්‍රවේශයක් ගොඩනැගිලා තිබෙනවා. ජනතාවගේ ඉල්ලීම ගිය ප්‍රාදේශ සභා මැතිවරණයේ 60 5කට වැඩිය ජනවරමක් ලැබුණු මොහොතක මම හිතන්නේ ජනවාරි 5 වෙනිදා ලැබෙන ජනවරම මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් සියලු ජාතීන්ගේ එකබද්ධතාවයත් එක්ක ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් සඳහා නායකත්වයේ පෙළ ගැහිලා තිබෙනවා. මේ රටේ දේශීයත්වය, ජාතිකත්වය, ඒ වගේම ලාංකීය සංස්කෘතියක ආරක්ෂාව වෙනුවෙන් නව දේශපාලන ප්‍රවාහයක් මේ රටට ජනිත කරමින් නව බලාපොරොත්තුවක් නව රජයක් තුලින් ඇති කිරීම සඳහා අවස්ථාව ජනතාවට උදා වෙලා තිනවා. ඒ වෙනුවෙන් මේ රටට ආදරය කරන සියලු බලවේගවල එකමුතුවක් සිදු වුණා. ඒ එකමුතුවේ ශක්තිය තුල අපි සියලු දෙනා එකතු වෙලා ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරනවා. හිටපු කතානායක කරු ජයසූරිය මහතා සැලසුම් සහගත අර්බුදයක් නිර්මාණය කරමින් ආඥාදායකයෙකු ලෙස කටයුතු කළ බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රමුක්වැල්ල මහතාද මේ පිළිබඳ අදහස් පළ කළා. ඇත්ත වශයෙන් අර්බුදයක් තිබුණේ නැහැ. නැති අර්බුදයක් හැදුවා. සැලසුම් සාගතව ඒ අර්බුදය නිර්මාණය කළේ වෙන කවුරුවත් නෙමෙයි කරු ජයසූරිය කතානායකතුමා. එතුමාගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා. එතකොට ජනාධිපතිවරයා Tamanගේ නිත්‍යානුකූල බලතල අනුව පත් කරන අගමැතිවරයා ප්‍රතික්ෂේප කරනවා. කතානායකතුමා අත්නෝමති කළේ. විදේශීය තානාපතිවරුන්ට කතානායකතුමා කිව්වා මේක තුවක්කු පාවිච්චි කරන්නේ නැතුව කරපු රාජ්‍ය ද්‍රෝහී දේශද්‍රෝහී ක්‍රියාවක් කියලා බොහොම පරුෂ වචන. තවත් එතුමා කිව්වා නොවැම්බර් 7 වෙනිදාට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව කැඳවීම සඳහා ජනාධිපතිවරයා පියවරක් ගන්නේ නැතිනම් කතානායකතුමා පාර්ලිමේන්තුව කැඳවනවා කියලා. එහෙම කරන්න කිසිම බලයක් කතානායකවරයාට නැහැ. ආඥාදායකයෙක් හැටියට කටයුතු කළේ වෙන කවුරුවත් නෙමෙයි කරු ජයසූරිය කතානායකතුමා. ජනතා පරමාධිපත්‍ය මේ ප්‍රශ්නේ විසඳන්නේ කියලා ජනතාවට බාර දී. ඒක තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කළා තියෙන්නේ. අවසාන වශයෙන් පක්ෂ නායකයන්ගේ රැස්වීමට මාත් සහභාගී වුණා. කතානායකතුමා සමග සාකච්ඡා කරන වෙලාවේ ඔහු පපුවට අත තියාගෙන කියන්නේ මම ජනතාවගේ මතය ජනතාව කියන විදිහට කටයුතු එතුමාට ජනතාව කියන විදිහට කටයුතු කරන්නවත් කාරුවත් කියන විදිහට කටයුතු කරන්නවත් අයිතියක් නැහැ. එතුමාට තියෙන පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අනුව ක්‍රියාත්මක කරන්න. එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති හැටියට තමයි ඔහු කටයුතු කරන්නේ. මේ සියලු ක්‍රියාදාමයන් සහ පාර්ලිමේන්තුව විසිරීම දක්වා යන ගමනට සම්පූර්ණව කියන්න ඕනේ මේ රටේ කතානායකවරයා මම. කතානායකවරයා විසින් අනුගමනය කරනු ලබන හිට්ලර් පන්නේ කතානායකවරයෙකුට පත්වීම වැළැක්වීම සඳහා ජනාත්මාර ගත යුතු එකම පියවර ආණ්ඩුව විසිරුවා හැරීම පමණයි. මේ ගත පියවර මෛත්‍රීපාල සිරිසේන ජනාත්මා හෝ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා එතුමාගේ පෞද්ගලික මතිමතාන්තර අනුව ගත තීන්දුවක් නෙවෙයි ආණ්ඩුකම ව්‍යවස්ථාවේ Taman නැත පැවරී තිබෙන ප්‍රතිපාදන බලතල අනුව ගත නීත්‍යානුකූල තීන්දුවක්. ජනවාරි මාසයේ 5 වෙනිදා වෙනකොට සුවිශේෂී ජයග්‍රහණයක් වර්තමාන නායකින් දෙපළ යටතේ අපි අත් කරගන්නවා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ව්‍යවස්ථානුකූලව ජනාධිපතිතුමාට හිමිව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා. මේ සම්බන්ධයෙන් ස්ථාන කිහිපයකදී අදහස් පළ වුණා. ජන පීඩක ආණ්ඩුව පළවා හරින්න ඕනි කියන තත්වයට මුළු රටම ආවා. ජනාධිපතිවරයාගේ බලතල සහ කර්තව්‍යයන් කියන එකේදී ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැක්කේය කියලා කියනවා. විසුරුවන් හරින්න පුළුවන් කියලා තියෙනවා. ගැසට් නිවේදනයේ තියෙන්නේ Tamanට තියෙන බලතල ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වෙනි ව්‍යවස්ථාවේ 2 ඈ වදන්ති 90. රනිල් වික්‍රමසිංහ මේ රටේ ක්‍රියාවට නගපු න්‍යාය පත්‍රය ගත්තොතින් එක පැත්තකින් බෙදුම් ආදී න්‍යාය පත්‍රේ නැවත මේ රටේ ක්‍රියාත්මක කරන්න උත්සාහය දරුවා ව්‍යවස්ථා සංශෝධන හරහා ඒ වගේම අනිත් පැත්තෙන් රටේ ජාතික සම්පත් කුණු කොල්ලට විදේශිකයන්ට විකිණීම සඳහා අරගෙන ගියපු වැඩපිළිවෙල වහාම නතර කළ යුතුව තිබුණා. කුමන්ත්‍රණකාරී ලෙස සිදු වූවක් කියන එක අපි තරයේම බැහැර කරනවා. මොකද ව්‍යවස්ථාවෙන් තියෙන ජනාධිපතිවරයාට තියෙන බලතල පාවිච්චි කරලා ව්‍යවස්ථානුකූලව ගත්ත පියවරක් විදිහට තමයි ඒක දකින්නේ. අපි අවුරුදු 450ක් විදේශීය රටවල් වලට පෘතුගීසියට, ලන්දේසියට, ඉංග්‍රීසියට යටත් වෙලා හිටියා. ඒ ඇති වූ පීඩණයට වඩා, ඒ ඇති වූ බදුබරට වඩා, මහා අපේ සම්පත් මංකොල්ලයට වඩා කොල්ලයක් මේ පෞගිය අවුරුදු 3 අපේ රටේ සිදුවා. අවසානයේදී මේ මහා ජනතාව අවි ආයුධ අතට ගන්න ඉස්සෙල්ලා මේ රටේ වාසනාවට ව්‍යවස්ථානුකූලව විප්ලවයක් ඊයේ පෙරේද සිදු වුණා කියලා මම විශ්වාස කරනවා. 62ක් ඡන්ද ලැබුණා. ඒ වගකීතු වාක්‍යයතුමා හරියාකාරව ජනතාව වෙනුවෙන් ඉටු කරලා තමයි ආණ්ඩුව විසිරුවා හැරියේ. එතුමාගේ තියෙන ව්‍යවස්ථානුකූල සහ නීතිමය සහ සම්ප්‍රදායික බලතල පාවිච්චි කළා. අපි දැක්කා කතානායකවරයාගේ අනිසි බලය පාවිච්චි කිරීමට විරුද්ධව තමයි පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වන විටත් නම් කර තිබෙනවා. එහෙත් එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් මෙන්ම පාක්ෂිකයින් අද පැවැත් වූ මාධ්‍ය හමුවලින් පෙනී යන්නේ ඒ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නැති බවයි. එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 24ක් නායකයා වෙලා ඉඳලා තිනවා. සතවර්ෂ කාලයක් එතුමා නායකයා වෙලා ඉඳලා තිනවා. ඉතින් මේ වෙනසක් ඉල්ලනවා. ජනතාව අපිට කියන මේක. ජයග්‍රහණය කරන්න ඕන නම් ඉතින් ජනතාවගේ ඉල්ලුමට සරල වෙන දේ දෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂ නායක ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයා ගත් වෙනවා නම් සජිත් ප්‍රේමදාස මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය යුතුයි කියලා පාක්ෂිකව අපිට කියනවා ඒක. අපේ පක්ෂය තුලත් අපේ නායකතුමා පැහැදිලිව අලුත් තරණ නායකත්වයකට ඉඩ දෙනවා කියලා දිනවා. එතුමා ඉදිරි කාලේදී තරුණයෝ සියලු දෙනා එකතු කර රාත්‍රල් බැඳගෙන අපි අලුත් පක්ෂයක් හැටියට ඉස්සරහට යන්න අවශ්‍ය වැඩ පිළිවෙල රනිල් වික්‍රමසිංහ මහත්මයා ක්‍රියාත්මක කරනවා. පක්ෂ නායකත්වය අනිවාර්යෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාට ලබා දීලා අපේ පක්ෂයට කියනවා නායකත්වයට කියනවා අනිවාර්යෙන්ම ගමේ ඉන්න මිනිහා සජිත් ප්‍රේමදාස මහත්තයාව ඉල්ලනවා නම් ඒ නායකයාව අපේ පක්ෂයට ලබා දීලා එන ඕනම ඡන්දයකදී දිනන්නට එතුමාත් එක්ක වැඩකරන ජනතාව ඉන්නවා කියන එක සතුටින් මේ අවස්ථාවේදී මතක් කරනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමා වගේ මිනිස්සු අතරේ ඉන්න නායකයෙක් පත් කරන්න. මෙතනින් පස්සේ දිගටම ඒ හඬ මතුවේ. සාකච්ඡා කරනවා කියන එක බොහොම අසීරු කාරණයක්. මොකද සමීපතම පුද්ගලයන්ටවත් අදහස් හුවමාරුවක් කරන්න පුළුවන් නායකයෙක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ නිසා අපි කියන්නේ කරුණාකරලා මිනිස්සුන්ට අහුම්කම් දෙන්න. සාමාන්‍ය සමාජිකයන් එක්ක කතා බහ කරන බිම්මට්ටමේ සමාජිකයා දක්වා නිවැරදි ක්‍රමවේදයක් ඇතුලේ මේ පක්ෂය හසුරවන්න ඕන, මෙහෙවන්න ඕන. ගමේ අය කියනවා ශ්‍රී ලංකාකාරයෝ කියනවා සජිත් ආවොත් අපිත් එනවා. අපි එහෙමනම් කියන්නේ තමුන්නාසලා ඉල්ලන නායකයෙක් දාගෙන ලබන පස්වෙනිදා මැතිවරණය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනවා. ජනතාව පීඩාවට පත් කරමින් ක්‍රියාත්මක වූ එක්සත් ජාතික පක්ෂ පාලනය නිමා කරමින් ජනතා පරමාධිපත්‍යයට ඉඩ දීම සඳහා ජනාධිපතිතුමාගත් තීරණය සියලු දෙනා අගය කරනවා. රටේ සම්පත් සුරකමින් රට ආරක්ෂා කරන රජයක් ඉදිරි මැතිවරණයේදී නිර්මාණය කරගන්න බවයි ජනතාව පවසන්නේ. පාර්ලිමේන්තුව කැඳවලා කරන්න හැදුවේ මේ රටට මේ රටේ ජනතාවට තියෙන අයිතිය උදුරගෙන පාර්ලිමේන්තුවේ කාලගෝටියක් ඇති කළ ලේ වැගිරීම් කළා. කඩාකප්පල්කාරී දෙයක් කරන්න තමයි මේ බලාගෙන හිටියේ. තීරණයක් ගන්න බෑ, මොකද මේ සල්ලි වලට മന്ത്രിලා ඇමතිතුරු විකින්ලා තියෙන්නේ. ඔය ජනාධිපතිතුමා කරපු ඒ දේ ගැන අපි බොහොම සන්තෝෂ වෙනවා. මිනිස්සු තීරණයක් ගන්නේ කවුද ඉන්න ඕනේ කවුද යන්න ඕනේ කියලා. මහ ජනතාවගෙන් පත් වෙලා ඇමතිගොල්ල පාර්ලිමේන්තුවට යනවා. ඡන්දයක් එන වෙලාවට එහාට පයින්නවා මෙහාට පයින්නවා. මේ හොඳයි වෙච්ච දේ. අනික ඒ නායකයින්ට මිනිමරන ප්ලෑන් කරන්න පුළුවන් නම් දැන් ඉතින් ඒවත් ගැන හොයන්න පුළුවන්. හොරු කියන කොටසක් ඉන්නවා, එපා කියපු කොටසක් ඉන්නවා. එතකොට ඒ කට්ටිය වෙන් කරලා බුද්ධිමත් කොටසක් පාර්ලිමේන්තුවට යවන එක හොඳයි. මහජනතාවට ඕන කෙනෙකුට තනින් පුළුවන්. අකමැත්තම මහින්ද වෙන්න ඕන. මේ වගේ වෙනස් වෙනවා නම් ගොඩක් හොඳයි. ආයිත් මේ මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ගන්න ඕනේ. විසව හැටි නැත්තම් බහුතරය පෙන්වන්න කියලා විශාල ලේවැගිරීමක් කරනවා පාර්ලිමේන්තුව තුල හටගුණක්. අර පැත්තේ බලේ නැහැ කිව්වොත් මේ පැත්ත වෙනවා, මේ පැත්ත බලේ නැහැ කිව්වොත් අර පැත්ත වෙනවා. අන්තිමට කැලි කොලාලත් ඇති වෙන තීර තියෙනවා. රටේ දේපල විකුණ මේ රට නන්නත්තර කරමින් මේ තමයි මේ ගිය ආණ්ඩුව කටයුතු කරන්නේ. මහින්ද මහත්තයා දිනනවා මිනිස්සුන්ට මන්ත්‍රීලෙක් තෝරගන්න පුළුවන්. දැන් 14 වෙනිදා පාර්ලිමේන්තුව කැඳෙවුවා නම් ලොකු ලේවැගිරීමක් කරලා රට අපහසුයට පත් කරන මට්ටමට ගෙන එන්නට එක්සත් ජාතික පක්ෂයේ සූදානමක් තිබුණා. පාර්ලිමේන්තුවේ ගුටි කෙලිය ගිහින් මිනි දෙයක් වෙන සයිස් එකක් තියෙනවා. ජන බලයෙන් ආවොත් තීරණය කරන්න පුළුවන් ජනතාව කවුරු හොඳයිද කවුරු නරකයිද කියලා. මේක නික ආචාරුවක් වගේ පාර්ලිමේන්තුව. අපේ ජනාධිපතිතුමා කල්පනා කරලා මේක විසිරුව හැරපු එක හරිම මේ සතුටුයි. SWRD බණ්ඩාරනායක මැතිතුමා දූෂණයට එරෙහිව කතා කරපු නිසා ඝාතනයට ලක් වුණා. අද දවස වසර හරියටම 60කට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමන් මහ බැංකු බැඳුම් කර මගඩියට එරෙහිව රට විකුණන කුමන්ත්‍රණ වලට එරෙහිව ගනිපු තීන්දුවත් එක්ක එතුමාව ඝාතනය කරන්නට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ බලවේගයන් ක්‍රියාත්මක කරන නිසා ඔලුගෙඩි 225ට වඩා මහ ජනතාවගේ බලය උරගා බලන්න ගනිපු තීන්දුවත් එක්ක පෙළගැසෙනවා කියන පණිවිඩය තමයි අපිට රටට දෙන්න තියෙන්නේ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට යන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. ඔවුන් තානාපති කාර්යාලවලට හෝ අධිකරණයට යාමට පෙර ජනතා අධිකරණයට යා යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ. සඳුදා උසාවියට මේ සම්බන්ධයෙන් යනවා. උසාවියෙනුත් තීන්දුවක් ගන්න ගමන්ම අපේ බහුතරය පාර්ලිමේන්තුව තුළ තියනවායි කියන දේ යලි වතාවක් එන සතිය අපි පෙන්වන්නත් සූදානම්. අපි එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඇතුළු ඒ නායකයන්ට කියනවා ඔබ අධිකරණයට යාමට පෙර තානාපති කාර්යාලවලට යාමට පෙර ජාත්‍යන්තරයේ වෙනත් රටවල්ලට යාමට පෙර ඔබට යන්න තැනක් තියෙනවා. ඒ තමයි ජනතා අධිකරණයේ ඉස්සරහට. අමතක කරපු තැනට යන්න වෙලා තියෙනවා. තාව කෙරෙහි කිසිම තැකීමක් නැතුව තමයි බදු බර වැඩි කරලා ජීවන බර මිනිස්සුන්ගේ ඔළුව උඩ මිරිකිලා මේ සියලු දේවල් කරේ ජනතාව අමතක කළා. 2019 ජනවාරි මාසේ 5 වෙනිදාට මේ රටේ ජනතාව පෙන්නයි මේ ජනතා අධිකරණයේ දෙන තීන්දුව මොකක්ද කියලා. ජයජයවර්ධන හිටපු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාගේ මාමා. මාමාගේ ඡායාරූපය ගාවට ගිහිල්ලා අහන්න මාමේ මොකද මේ වගේ විධායක බලතල තියෙන ජනාධිපති ධූරයක් අපේ රටට දායාද කරලා දුන්නේ කියලා. අන්න එතකොට ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිතුමා කියයි මෙන්න මේ බලතල මම හැදුවේ මොකටද කියන්නේ. මාමා හැදුවා බෑන හැදුවා ඒකේ තියෙන අතපය කපලිවර වෙලා ඒකේ තියෙන බලතල අඩු කරා. හැබැයි කපපු එක හරියට කැපිලා නැහැ. කැපට බියගෙන් නෙවෙයි කපලා තින්නේ. මව්බිමේ අනාගතය සම්බන්ධයෙන් තීරණය කිරීමට ජනතාවට ඉඩ ලබා දී යුතු බව යුතුකම ජාතික සංවිධානය පවසනවා. විදේශීය බලවේග පරදවමින් මව්බිමට අලුත් ගමනක් මෑන් පැවති මාධ්‍යහමකදී මේ බව සඳහන් කෙරේ. පෞගේ දවස් ටිකේ අපට පෙනුණා බටහිර බලවේග බටහිර රටවල් මොන තරම් අපේ රටේ අභ්‍යන්තරයට රිංගලද කියලා. අපේ රටේ කතානායකට උපදෙස් දෙනවා. අපේ රටේ හිටපු අගමැතිට උපදෙස් දෙනවා. අපේ රටේ മന്ത്രിවරුන්ට උපදෙස් දෙනවා. ඊට පස්සේ මිල මුදල් ගෙනල්ලා මේ മന്ത്രിවරු බිලී බා ගන්න හදනවා. පමණක් අය ගත්තා. එනිසා රටේ අනාගතය වෙන්දේශිකාරයෝ අතේ තිබුණා. අපේ වාසනාවකට අපිට මහමැතිවරණයක් ලබා දීම තාම සුබදායක තත්ත්වයක්. මේ තමයි හැබැයි මව් බිම පිළිබඳව කල්පනා කළ යුතු මව් බිම පිළිබඳ තීරණයක් ගන්න ලැබෙන අවසන් අවස්ථාවක් හැටියටයි අපි දන්න කරුණුට මේ මැතිවරණය අපට පේන්නේ. දැන් තාමත්ම හොඳින් ප්‍රදර්ශනය වෙමින් පවතිනවා මේ විදේශක බලවේගවල පරමාර්ථය මොකද්ද ඔවුන් ක්‍රියා කරන්නේ මොන අපේක්ෂා ඉෂ්ට කර ගැනීමටද කියලා. මොවුන්ට විශාල බයක් තියෙනවා. චීනය මේ කලාපයේ බලවතා වෙයි කියලා. මේ බය හින්දා තමයි ඔය සියලුම ජනීවා යෝජනාවල් ගෙනාවේ. මානව අයිතිවාසිකම් කඩකලා කිව්වේ අලුත් ගමනක් ආරම්භ කරන්න ඕන. පුළුවන් තරම් විදේශිකයන්ට අත නොපාන ස්වාධීන ආර්ථිකයක් අපි ගොඩනගා ගන්න. මේ වසරේ පෙබරවාරි මාසේ පැවතිච්ච පළාත් පාලන ආයතන ඡන්දයෙන් පස්සේ මේ රටේ මහා සංඝරත්නය ප්‍රකාශයට පත් කළා මේ පාර්ලිමේන්තුව විසිරවලා අලුත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මහා මැතිවරණයක් පවත්වන්න කියලා. ඒ විතරක් නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ මේ එහිලාල්කාන්ත සහෝදරයා එදා විශ්වාස භංග යෝජනාව ආපු වෙලාවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට කිව්වේ මොකද්ද? කැබිනට් සංශෝධන එපා. පාර්ලිමේන්තුව විසිරුවා හරින්න. දැන් මේ විපක්ෂ නායකකාර සම්බන්ධයෙන් ඇමරිකානු තානාපතියනේ හැමවිලා කියන්නේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීමට පැවති රජයේ කිසිදු පියවරක් ගත්තේ නැහැ. අපේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා මොකද්ද කියන්නේ? මේ ආණ්ඩුව ගත කළේ නිස්කාරණ අවුරුදු 3ක්. පාර්ලිමේන්තුව විසිරවන්න කියලා ඉල්ලනකොට ජනාධිපතිට ඇරෙන්න වෙන කාටද පාර්ලිමේන්තුව විසිරවන්න පුළුවන්? මේ ඊයේ පෙරේදා අර විදේශගත වීමට පෙර මුස්ලිම් කොංග්‍රස් නායකයෙක් කියා සිටින්නේ මේ අර්බුද විසඳන්න නම් පාර්ලිමේන්තුව විසිරවලා මහා මැතිවරණයක් තියන්න කියලා. දැන් ජනාධිපතිවරයා ඒ පියවර අරගෙන මේ රටේ ජනතාවට මේ ඕනෑම පක්ෂයකට ජනතා සහයෙන් පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමේ අවස්ථාව විවර කරලා දීලා තියෙන අවස්ථාවක මේ අය කියනවා මේක සම්පූර්ණයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධීලු මේක ව්‍යවස්ථාවට විරුද්ධලු අපි අධිකරණයට යනවා. ලබන 14 වනදා පාර්ලිමේන්තුව රැස්කලේ නම් දැඩි අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වී එය ලේවැගිරීමක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබූ බව මහා සංඝරත්නය පෙන්වා දෙනවා. එසේ සිදුවීම වළකමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් තීරණය කාලෝචිත බවයි මහා සංඝරත්නය අවධාරණය කරන්නේ. මේ මහජනතා බලාපොරොත්තු වන 90%ක්ම බලාපොරොත්තු වන මේ විදිය වෙනසක් මේ අවස්ථාවේ මහජනතාවට සුදුසු නායකයෙක් පත් කර ගැනීම සඳහා අවස්ථාව සලසා දී තිබෙනවා. ඒ නිසා හැමදෙනාගේම අවධානය යොමු කරලා රටට යහපතක් සිදු කර ගැනීම සඳහා Tamanට සුදුසු නායකයෙක් පත් කර ගැනීම හැමදෙනාගේම යුතුයකම. පසුගිය කාලේ ඒ નિયમિત මැතිවරණ පැවැත්වුවේ නැහැ. හිතා මතාම කල් දැම්මා. අපේ ජනතාවට අවස්ථාව දැන් ඇවිල්ලා තියෙනවා හොඳට උත්තරේ දෙන්න. රට විකුණන, රට උගස් තියන, රටේ සදාචාරය විනාශ කරන පිරිසකටද අපි බලය දෙන්නේ. 56 බණ්ඩාරනායකතුමා ඝාතනය කරන්න කටයුතු කළා වගේම 2018 ජනාධිපතිතුමා ඝාතනය කරන්න කටයුතු කෙරීගෙන අවස්ථාවක ඝාතකයන් හෙළි වුණා. නමුත් ඒ පිළිබඳව විධිමත් ක්‍රියාමාර්ගයට පැවතිච්ච රජයට යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඉත්තන් වගේ එහෙට මෙහෙට මේ മന്ത്രിවරු එහෙට යනවා මෙහෙට යනවා රට කෑලි කෑලි වලට කොටස් කොටස් විකුණන්න සූදානම් වෙන අවස්ථාවක් මේක. ඉතින් ඒ නිසා රට බේරා ගන්නට නම් ඒ වගේ නායකයෙකුගේ සම්ප්‍රාප්තිය රටේ පොදු මහ ජනතාව කවුරුත් බලාගෙන පාර්ලිමේන්තුව ඉසුරුවා හැරීම මේ රටට වෙස්වලාගත්තු ආශිර්වාදයක්. දැක්කනේ පහුගිය කාලේ දේශපාලන කණ්ඩායම් ජනතාවගේ ඡන්දය දාලා ඒකට බාගේනින් පවර් එකක් තියාගෙන තමන් කේවල් කරනවා. මේ බෙදුම්වාදී අරමුණු සාධනය කරගන්නත් සමහරව වෙවිලා යෝජනා ඉදිරිපත් කළා. හැබැයි මේ සමස්ත වැඩපිළිවෙලම නතර වුණේ නැද්ද මේකේ? කොහොමඩත් බලය හිමි වෙච්ච අය බලය දාලා යන්න අකමැත්තක් තියෙනවා. ඒ නිසා උන් මේ ව්‍යවස්ථාවේ එල්ලිලා ඉන්න බලනවා. හැබැයි උනාට ව්‍යවස්ථාව උපදින්නේ ජනමූලයේ තුලින් නම් ජනමූලයට බාර දීලා තියෙනවා ප්‍රශ්නේ විසඳන්න ජනතාවක් හැටියට අපි දැනගන්න ඕනේ උගත් බුද්ධිමත් පිරිසිදු මිනිස්සු පත් කරගන්න. ඊට වඩා ප්‍රජාතාන්ත්‍රීයව කරන්න වෙනම දෙයක් නැහැ. අපිට හොඳ කවුද නරක කවුද කියලා අපිට මේ වෙලාවට අපි තමයි දැනගන්න ඕනේ. පෙට්‍රල් වැඩි වෙලා තියෙනවා, ඩීසල් වැඩි වෙලා තියෙනවා. ආර්ථික ප්‍රශ්න ගොඩාක් මේ වෙලාවට අපිට සිද්ධ වෙලා තියෙනවා. ඒක ඉවර කරන්න ඕනේ කියලා අපි හොඳට කල්පනා කරන්න ඕනේ. අපේ රට තුල සිටින සියලු ජාතින්ම දේශපාලනයක් අරගෙන ජාතිය ආගම පටලාගෙන තමන් තමන්ගේ වාසිය උපයා ගන්නට කවුරු හරි උත්සාහ කරනවා නම් ඒකට හොඳ පාඩමක් ලැබෙන පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ජනතාව තීන්දුවක් දෙන්න ඕනේ. සාමය උදා කරන්නට දැන් අවස්ථාව ජනතාවට ලැබිලා තියෙනවා. ජනතාවගේ මූලික අයිතිවාසිකම තමයි ඡන්ද දැමීම. අලුත් නායකත්වයක් බිහි කරන්න නම් ඒකට සුදුසු අය කවුද කියන එකත් ජනතාව දැන් දන්නවා. දිවංගත SWRD බණ්ඩාරනායක මැතිතුමා තුමාගේ ඝාතනය ඒ වගේම තමයි ජනාධිපතිතුමන්ගේ ඝාතන කුමන්ත්‍රණය එළමෙන 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කරන්න ජනාධිපතිතුමා තීරණයක් අරගෙන තිබුණා. මේ තීරණයට එක්සත් ජාතික පක්ෂ නායක අනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ කණ්ඩායම බොහෝ කුමන්ත්‍රණ කටයුතු සිද්ධ කළා. තානාධිපතිවරු කැඳවලා අපේ රට ගැන ලොකු වැරදි අවබෝධයක් ලෝකේ පුරාවටම අනිල් වික්‍රමසිංහ මහත්මයා ඇතුළු ඒ නඩය මවා පෙන්නුවා. ජනාධිපතිතුමන් මේ වෙලාවේ ගත්ත වැදගත්ම තීරණය තමයි පාර්ලිමේන්තුව විසිරූපීකරණය. මම හිතන්නේ නොවන නම් 14 වෙනිදා මේ රටේ මහා ලේවැගිරවීමකට ඒ සූදානම් වෙලා තිබුණා. ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ජනාධිපතිතුමාට ඇති බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් කොටස් සංගවා නිර්වචනය කිරීම ප්‍රතික්ෂේප කරන බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම එකමුතුවේ නියෝජිතයින් කියා සිටියේ. මේ වන විට හැමෝම කතා කරන අපි දැක්ක එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ විපක්ෂයේ කතා කරන මාතෘකාවක් තමයි එක වගන්තියක උන් එල්ලීලා කතා කරනවා ආණ්ඩුක ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ 71 කියන වගන්තිය. දැන් මේ නීති පද්ධතිය ගත්තම එක වගන්තියක එල්ලීලා ඒ වගන්තියේ තියෙන හරය විතරක් අරගෙන මේ ආණ්ඩුක ව්‍යවස්ථාව තමන්ගේ වාසිය නිර්වචනය කරන්න හදනවා නම් දැන් මෙතන බරපතල අර්බුදයක් මතුවලා තියෙනවා. එක වගන්තියක් රටේ ජනතාවට පතුරු ගසමින් දේශනය කරමින් වගන්ති දෙකක් හංගනවා ආණ්ඩුක ව්‍යවස්ථාවේ. ආණ්ඩුක ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනයේ 33.2 ඇයන්න වගන්තිය මොකක්ද කියන්නේ ජනාධිපතිවරයාට ඉතා පැහැදිලිව පාර්ලිමේන්තුව කැඳවීම වාරාවසාන කිරීම වගේම පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලතල තියෙනවා. දැන් මෙතනදී ඔබට මේ රටේ ජනතාවට කියන්න කැමති අපි වැදගත්ම දේ තමයි මේ රටේ විපක්ෂය හංගන 33.2 ඇයන්න වගන්තියේ කිසිම තැනක නැහැ මේ වගන්තියේ විසිරුවා හැරීමේ බලය 71 වගන්තියේ සීමාවට යටත්ව ජනාධිපතිවරයා ක්‍රියාත්මක කළ යුතුයි කියලා. 62.2 ව්‍යවස්ථාවේ ඉතා පැහැදිලිව කියනවා සෑම පාර්ලිමේන්තුවක්ම රැස්වීමට නියමිත දින පටන් 5 අවුරුද්දක නොවැඩි කාලයක් පවතින්නේය. එහෙත් නියමිත කාල සීමාව ඉක්ුත් වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හැරිය හැක්කේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ 19 වෙනි සංශෝධනයේ එකම පිටුවේ උඩයි පල්ලෙහායි තමයි මේ වගන්ති දෙක තියෙන්නේ. දැන් විපක්ෂයේ කට්ටිය සහ මේ නීති විශාරදයන් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කියවන මේ පිටුවේ උඩ තියෙන වගන්තිය හංගනවා. පිටුවේ යට තියෙන 71 වගන්තිය ගැන කතා කරනවා. ජනතාවට තමන්ගේ අයිතිය ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ. අන්න ඒක නිසා ඒ අයිතිය රැක ගැනීම උදෙසයි අපි මේ කතා කරන්නේ නැත්නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැක ගැනීම වගේම මේ රටේ ජනතාවගේ ඡන්ද අයිතිය රැක ගැනීම සඳහායි අපි මේ දේවල් කියන්නේ. අපි සියල්ල නීති වෘත්තියෙන් සමු ගන්නවා මේ 33.2 ඇය වගන්තියේ සහ 62.2 වගන්තියේ කොහේ හරි තැනක පෙන්වන්න 71 වගන්තියේ සීමාවට යටත්ව ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුයි කියලා තියෙනවා නම් ජනාධිපතිවරයා තව සුවිශේෂී බලයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා. ඒ බලය තමයි ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරක්ෂිත කිරීමේ සම්පූර්ණ වගකීම තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට මේ රටේ ජනතාව වසර 4කට ආසන්න කාලයක් ඡන්දයක් නැතුව Tamanගේ ඡන්ද අයිතිය උදුරාගෙන ජීවත් වුණු ජනතාවක් නිසා මේ ලැබපු ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ නියම ජයග්‍රහණයක්. ඒක නිසා මේක හරිනම් ඒකට ජනතාව උත්තර දෙයි, මේක වැරදිනම් ඒකට ජනතාව උත්තර දෙයි. ඒක නිසා කරුණාකරලා ජනතාවට මුහුණ දෙන්න මෙච්චර බය වෙන්න එපා. බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති ගජ සුලිකුණාටුව ඡණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වන බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටයුතු වල යෙදීමෙන් වළකින්නයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. මධ්‍යම බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතයේ මේ වන විට සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී කංකසන්තුරේ සිට කිලෝමීටර් 1100ක් පමණ ඊසාන දෙසින් උතුරක් 117.4 සහ නැගෙනහිර දේශාංශ 89.3 ආසන්නයේ ස්ථානගතව පවතී. මෙම සුළි කුණාටුව ගජ නමින් නම් කර ඇති අතර මේ පද්ධතිය ඉදිරි පැය 24 තුළදී බස්නාහිර දෙසට බහව වයඹ දෙසට ගමන් කරන ඇතැයි බලාපොරොත්තු වෙනවා. බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතු ලෙදෙන ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිනවා. දිවෙනවටාන මුහුදු ප්‍රදේශවල සුළං උතුරු සිට වයඹ දක්වාන දිශාවලින් හමා එන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර් 30 44 අගයක් ගණනවී බලාපොරොත්තු වෙනවා. දිවයිනේට නිරිත සහ නැගෙනහිර දෙසින් යන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 60 කිලෝමීටර් 45 සිට 50 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැස්සේ තියෙන අවස්ථාවලදී සුළඟේ වේගය ශනිකව 60 කිලෝමීටර් 70 80 පමණ දක්වා ඉහළට ඉඩ තියෙනවා. එවිට මුහුදු ප්‍රදේශ ශනිකව රළු වීමේ වැඩි හැකියාවක් පවතී. හඟුරංකිත හපුවල දොඩන්ගුල ප්‍රදේශයේ නායාමයේ අවධානමක් හේතුවෙන් පවුල් තුනක් ඉවත් කිරීමට පියවර ගැනුණා. දොඩන්ගුල ප්‍රදේශයේ මීට පෙරද නායාමයට ලක් වුණා. දැඩි වර්ෂ අව හේතුවෙන් ජල උල්පත් සක්‍රිය වීම නිසා රොන්මඩ ගලායම ආරම්භ වී තිබෙනවා. ඒ හේතුවෙන් පහළ ප්‍රදේශයේ සිටින පවුල් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණා. අක්කර 4කට අධික භූමි ප්‍රදේශයක් මේ හේතුවෙන් අවධානමකට ලක්ව තිබෙනවා. හවස වෙනකොට තිබ්බේ නෑනේ මෙහෙම. ඊයේ රෑ තමයි මේ උඩින් ගිහිලා තියෙන්නේ. ඊයේ රෑ පාන්දර දෙකේ ඉඳන්ම ළමයි හිටින්නලා මෙතන ගල් එහෙම එලේවා අරන් දැම්මා. ඒක පාරම කන්ද කඩාගෙන එන සද්දය ඇහුණා. මේ ගෙවල් වල කට්ටියට එහෙම අයින් වෙන්න කියලා කෝල් කරා. ඊට පස්සේ ඒගොල්ලෝ උඩහට ආවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී වූ උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාංගයේ ප්‍රවෘත්ති විකාශන අනතුරු බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. නොවැම්බර් මස 5 වෙනිදා ලොව පුරා හින්දු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරන දීපවාලි උත්සවයේ නිමිත්තෙන් විශේෂ සමරුම් උත්සවයක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ආගමික වතාවත් වලට මුල්තැන දෙමින් පැවැත්වුණු මෙම සමරුම් උත්සවයේදී ජනාධිපතිතුමා සියලු හින්දු බැතිමතුන්ට සිය සුභාශිංසනය පළ කළා. නොවැම්බර් 8 වෙනිදා උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ ජනාධිපති කාර්යසාධන බලකාය සිව්වනවරටත් මෙදින ජනාධිපති කාර්යාලයේදී රැස් වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉක්ුත් මාස දෙකේ එම වැඩසටහනේ ප්‍රගතිය මෙහිදී ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් වූ අතර ඉදිරියේදීද වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. නොවැම්බර් 9 වෙනිදා මැණික්කා ස්වර්ණාභරණ කර්මාන්තයේ ගැටලු පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙදින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානතම ක්‍රීඩා උළෙලවන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ સમાප්ති උත්සවය මෙදින පස්වරුවේ පනාගොඩ යුද හමුදා ජනපද ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපි තමුන්නාන්සලා සියලු දෙනා එකතු වෙලා හොඳ රටක් හදමු. අපි හොඳ ගමනක් යමු. අපි අතේ තිබෙන වැරදි අඩුපාඩු අපි හදාගනිමු. අපි නිවැරදි වෙමු. මේ රටේ දුප්පත් අහිංසක පොදු ජනතාවගේ සිතුම් පැතුම් අපි ඉෂ්ට කරමු. අපි සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගමු. ඉවසීමෙන් සාමය ශක්තිමත් කරමින් පොදු දේපල ජාතික සම්පත් ආරක්ෂා කරමින් මේ දිනවල ඇති වී තිබෙන දේශපාලන නොසන්සුන්තාවය අපි සංසුන් කරගෙන සෑම කෙනෙක්ම සාමයට කැපවෙමු. මොන විදිහේ තර්ජන එල්ල කරත් මොන විදිහේ පීඩාවන් කළත් මම තැබූ පයගත් තීන්දුව ඉදිරියටම යනවා මිසක් පසුපසට නොගන්නා බව ප්‍රකාශ කරමින් රකින්නට මාතෘ භූමිය රොතපඳිමු. එක්ව නැගිටිමු. අලුත් ගමනක් යමු. ජනපති මෙහෙවරක සද්දින මතකය.